කුලියපිටිය ශික්ෂණ රෝහලට රෝහලේ ප්‍රතිකාර කටයුතු පහසු කර ගැනීම සඳහා අපි මේ දරුවෝ අපිට කතා කරා මාස කිහිපයකට කලින් අපගේ කොවිඩ් සැකසහිත රෝගීන් ඇතුළත් කරන වාට්ටුවේ ප්‍රතිකාර කටයුතු පහසු කර ගැනීමට රොබෝ යන්ත්‍රයක් හදලා දෙන්න මේ කුලියපිටිය මධ්‍ය මහාවිද්‍යාලයේ දරුවෝ ඉදිරිපත් වුණා. ඉතින් අද ඒ එම කටයුතු නිම කළා අපිට දන්වලා තිබුණා. අපි අද මේ බලන්න ආවේ පාසල වෙත මේ රොබෝ යන්ත්‍රය. ඉතින් අපි මෙතනදී ඒ යන්ත්‍රය ක්‍රියාත්මක කරලා බැලුවා. ඉතින් අපගේ ප්‍රතිකාර කටයුතු කර ගැනීමට මං හිතන්නේ ගොඩක් පහසුවක් වේවි. මේ රොබෝ යන්ත්‍රය පාවිච්චි කරාම රෝගීන්ට දුරස්ත භාවයේ තියාගෙන අපිට රෝගීන් සමග ගනුදෙනු කරන ඉදි කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තියාගෙන මෙම යන්ත්‍රයේ මාර්ගයෙන් අපිට ප්‍රතිකාර කටයුතු පහසුවෙන් කරගෙන යන්න පුළුවන් බව අපිට තේරුණා. ඉතින් අපි බොහොම ඉදිරි දවස් කීපකින් අපේ රෝහලේ කටයුතු සඳහා මෙම රොබෝ යන්ත්‍රය පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. අපි සර්ගේ පැත්තට හරවන කැමරා එක දැන් අපිට පේනවා. අපිට මේ කියන්නේ එයාට වීඩියෝ එකක් නැහැ නේ අපිට කතා කරන්න. ඒකට අපිට මොනවද ටැබ් අද කුලියපිටිය මධ්‍ය විද්‍යාලයේ රොබෝ තාක්ෂණ සංසදය මගින් අපේ ඒ දරුවෝ මහන්සි වෙලා මේ පවතින ගෝලීය වසංගත තත්ත්වයේදී දරුවන්ට පුළුවන් ආකාරයෙන් මේකට උදව්වක් හැටියට කුලියපිටිය ශික්ෂණ රෝහලට රොබෝ යන්ත්‍රයක් පරිත්‍යාග කරන සූදානම් වන මොහොත. ඉතින් ඒ සඳහා අපි අද ඒ වෛද්‍ය මහත්මීන්ට ආරාධනා කළා අපේ විද්‍යාලයට ඇවිල්ලා මේ රොබෝ යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න. එතුමාලා අද ඇවිල්ලා ඒක පරීක්ෂා කළා. ඉතින් අපේ මේ රොබොටික්ස් කණ්ඩායම මම හිතන්නේ පහුගිය අවුරුදු කීපය පුරාම ජයග්‍රහණ ගණනාවක් අත්කරගත්ත ඉතාම දක්ෂ දරුව ටිකක්. ඒ දරුවෝ අපෙන් ඉල්ලීමක් කරා මේ වගේ දෙයක් අපිට කරන්න පුළුවන්, ඒ සඳහා අවස්ථාවක් දෙන්නයි කියලා. ඉතින් වෛද්‍යවරුත් එක්කත් කතා කරලා අපිත් එක්කත් කතා කරලා ඒ දරුවම තමයි මේ දේ සැලසුම් කරේ. ඔවුන් තමයි මහන්සි වුණේ. ඉතින් ඒ සඳහා මම හිතන්නේ ඔවුන්ට මඟ පෙන්වුව අපේ නිලවතුර මහත්මිය කියන ගුරුතුමිය, ඒකම තව ගුරු මහත්මිය, ඒකම මම හිතන්නේ මේ දරුවෝ තුන් දෙනෙක් මූලික වෙලා මේ කටයුත්ත සිද්ධ කළේ. ඔවුන්ට උදව් කරපු දරුවන් දෙමව්පියන් ඒකම විශේෂයෙන් මතක් කරන්න ඕනේ. අපේ ආදිශිෂ්‍ය සංගමය ලොකු අනුග්‍රහයක් දැක්වුවා මේ මූලික මූල්‍ය දායකත්වය සඳහා. ඉතින් ඒ සියල්ලගේම ප්‍රතිඵලය හැටියට අද අපට පුළුවන් වෙලා තියෙනවා යම් ප්‍රමාණයකට සාර්ථක රොබෝවක් නිර්මාණය කරලා ආරෝග්‍ය ශාලාවට බාර දෙන්න. ඉතින් දවස් දෙකකින් සඳුදා දවසේ අපි බලාපොරොත්තු වෙනවා රෝහලට ගිහිල්ලා මේ කටයුත්ත කරන්න. ඉතින් අද මේ මූලික පරීක්ෂාව කරේ මේ ක්‍රියාකාරීත්වය කොහොමද සිදුවෙන්නේ කියලා. ඉතින් මේ සඳහා සහභාගී වුණ සියලුම දෙනාට මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා. ඔව්, මේකේ අපි ඇත්තම මූලිකම අරමුණ වුණේ මේ වගේ අවස්ථාවක අපේ දක්ෂ දරුව කණ්ඩායමක් හැටියට ඔවුන්ට එක පැත්තකින් ඔවුන්ගේ දක්ෂතාවය එළියට දාන්න තියෙන එක අවස්ථාවක් හැටියට එකක්. අනිත් එක මේ වසංගත තත්වයේදී පුරවැසියන් හැටියට
අපිට කරන්න පුළුවන් උදව්වක් කරන එක. ඒකම මං හිතන්නේ අපිට පණිවිඩයක් දෙන්න අවශ්‍යයි අනිත් දරුවන්ට. තමන්ගේ දක්ෂතාවයන් තුලින් අනිත් අය වෙනුවෙන් යමක් කරන්න හැම වෙලාවෙම අපි උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඒ පණිවිඩය අනිත් දරුවන්ට දෙන්නත් අපිට අවශ්‍යයි. විශේෂයෙන් අපිට ඇත්තටම මේ පහුගිය කාලේ පාසල් වහලා තිබුණ නිසා අනිත් දරුවන්ට මේක බලන්න ලැබුණේ නැහැ. මම මේක හදන ආකාරය ඔවුන් නිවෙස් වල හැදුවේ. ඉතින් අපි මුලින් ඇත්තටම සැලසුම් කරේ අනිත් දරුවන්ටත් මේ කටයුත්ත බලලා මේ කටයුතු කොහොමද කරන්න කියන එක අධ්‍යයනයක් කරන්නත් අවස්ථාව දීලා ඒ පණිවිඩේ සමාජයට දෙන්න අපිට අවශ්‍යතාවය තිබුණා. නමුත් ඇත්තට මේකට මේ පවතින වාතාවරණය මත හරියට එක් කරගන්න බැරි වුණා. කොහොමනත් අපේ පණිවිඩේ අපි දෙන්නේ තමන්ගේ දක්ෂතාවයන් එළියට දාන ගමන්ම සමාජය වෙනුවෙන් යම් මෙහෙවරක් කරන්නට දරුවන්ට ඒ සිතුවිලි පහළ වේවා කියන එක මේ දරුවෝ සම්බන්ධව අපි මෙහිම අගය කරනවා. ඒක ඒ දරුවම මුලින්ම හිතලා අපිට කරපු යෝජනාවක් ඒ නිසා. අපි මීට ගන්නොත් මේ කියන්නේ පළවෙනි කොරෝනා රැල්ල ආපු වෙලාවේ අපිට අදහසක් ආවා මේ හොස්පිටල් වල තියෙන ගැටලුවක් වෙලා තියෙන දැන් කොරෝනා හැදිච්ච අය ගාවට යන්න බෑ. ඒගොල්ලන්ට බේත් දෙන්න විදිහක් නැහැ, කැම දෙන්න විදිහක් නැහැ, ඩොක්ටර්ස්ලාට යාළත් එක්ක කතා කරන්න විදිහක් නැහැ කියන මේ කරුණු මත අපි පළවෙනි අවස්ථාවේදී රොබෝගෙන නිර්මාණය කරා. ඒක අපි අනුරාධපුර හොස්පිටල් එකට ලබා දුන්නා. ඉන්න අනතුරුව දැන් දෙවැනි රැල්ල එන්න කලින් තමයි අපි මේ හිතුවේ පුලියපිටි හොස්පිටල් එකට මේ වගේ පරිත්‍යාගයක් කරමු අපි අවදානමක් තියෙයි කියන සැකේ මත ඒ අපි ඒ අනතුරුව ප්‍රින්සිපල් සර් එක්ක ඊට පස්සේ අපේ නිලෝදර මිස් එක්ක ඊට පස්සේ අපේ රොබෝටික් සංසදයේ ඉදිරි සමාජිකත්වය එක්ක කතා කරලා තීරණයකට ආවා මේ වගේ රොබෝ කෙනෙක් අපි හදමු මේ වගේ ඩිසයින් එකකට කියලා. ඊට පස්සේ අපි මේ රොබෝ නිර්මාණය කරගෙන යන අතර කාලය තුලදී අර කලින් හිතුවා වගේම මේ කුලියපිටි අවදානම් තත්ත්වයක් ආවා. ඒ අවදානම් තත්ත්වෙත් එක්කම අපි බොහොම අමාරුවෙන් රොබෝ නිර්මාණය කළා. මොකද මේ වෙලාවේ අමුද්‍රව්‍ය ගන්න ස්ථානයක් නැහැ. එතකොට ඒ තත්ත්වන් මත මේ හුඟක් අමාරු තත්ත්වයක් යටතේ තමයි රොබෝ නිර්මාණය කරේ. එතකොට අපිට ගොඩක් සහාය ලබා දුන්නා ප්‍රින්සිපල්ස්, එතකොට ආචිස්ස සංගමේ සමාජිකයෝ, ඒ සියලු දෙනාම, එතකොට නීලවතුර මිස්, එතකොට අපේ අම්මලා තාත්තලා, ඒ සියලු දෙනාටම මේ බොහොමත්ම ස්තුතියි. ඒ වගේම අපිට මේ වගේ අවස්ථාවක් ලබා දීපු එක ගැන ඒ සියලු දෙනාටම ස්තුතියන්ත වෙනවා. විදුහල මාර්ගයෙන් ආවොත් එහෙම මේ අපේ ඉතුරුකලටත් මෙහෙම දෙකක් කරන්න දෙක ඒ අමුද්‍රව්‍යත් සපයනවා නම් ඕගලන්ට එකතු වෙලා කරන්න පුළුවන්. ඔව් අපිට කරලා දෙන්න පුළුවන්. දැන් අපි මේ වගේ පළවෙනි රොබෝ නෙමෙයි අපි දැන් මේ දෙවෙනි රොබෝ. ඒ වගේම වෙන හොස්පිටල් වලින් අපිට යම්කිසි ආරාධනාවක් ආවොත් මේ වගේ කෙනෙක් නිර්මාණය කරලා දෙන්න කියලා අපි සියලු දෙනාම එකතු වෙලා ඒ නිර්මාණය කරලා දෙනවා. ඒ වගේම මේ අපි අමුද්‍රව්‍ය ලබා ගැනීමේ අපහසුකම තමයි තියෙන්නේ. ඒ සඳහාත් කටයුතු සැපෙවුවොත් අපිට මේ ඉතාම අඩු කාලෙකින් රොබෝ කෙනෙක් නිර්මාණය කරලා දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙනවද මේ ඉස්කෝලේ ඉන්න අනාගත නංගිලා මල්ලිලා ඔයගොල්ලන්ගේ නංගිලා මල්ලිලාට මේ දැනුම ලබලා දීලා ඒගොල්ලන්ගෙනුත් මේ වගේ දේවල් කරන්න මොකක් හරි වැඩ පිළිවෙලක් තියෙනවද? ඔව් දැන් අපි මේ ඉස්කෝලේ රොබෝටික්ස් සංසදේ පිටව ගත්තේ දැන් මීට වර්ෂ කිහිපයකට ඉඳි. එතකොට අපි අතුළුව අපේ ඉතුරු සමාජිකයෝ ලංකාවේ ඉතාමත් නමගිය තරඟ සඳහා සම්බන්ධ වෙලා ඒ වගේ විශේෂ ජයග්‍රහණ ලැබුවා. එතකොට දැන් ඉස්සරහට එන නංගිලා මල්ලිලාට මෙහි තියෙන මේ දැන් අපිත් මේක මෙහෙ ඉගෙනගෙන මේ වගේ ලොකු නිර්මාණ කරන්න ආව වගේම ඉස්සරහට ඉන්න නංගිලා මල්ලිලාටත් අපේ සංසදයේ සමග අපිත් එකතු වෙලා අපේ දැනුමත් බෙදාගෙන මේ වගේ විශාල නිර්මාණ කරන්න හැකියාවක් තියෙනවා. විවෘත ආරාධනා කරන කුලේපිට මධ්‍ය විද්‍යාලයේ නංගිලා මල්ලිලාට මේ අපිත් එකතු වෙන්න අපේ දැනුමත් බෙදාගෙන මේ වගේ විශිෂ්ට ගණයේ නිර්මාණ ඉදිරියට බිහි කරලා ලංකාවේ ප්‍රයෝජනවත් දේව සඳහා භාවිතා කරන්න අවස්ථාවක් උදා කරගමු කියලා. සාමාන්‍යයෙන් මේ වාගේ පැත්තකට කරනකොට දෙමාපියෝ කරන නෑ ඉගෙන ගන්න බෑ වේ වෙනවා මේවයි කියලා. දැන් අපි දන්න විදිහට දැන් පුතාලා මේ දක්ෂ නිර්මාණය කරන අතරෙම පුතාලගේ ඒ කඩේමත් සාර්ථක කරගෙන තියෙනවා. එතකොට එහෙම දැන් දෙමාපියෙකුට යම් කෙනෙකුට එහෙම කියනවා නම් ඒ අයට මොකද මේ දෙන්න තියෙන පණිවිඩය? ඒක නම් වැරදි ආදර්ශයක්. මොකද මගේ අම්මා තාත්තත් ඉස්සෙල්ලා මට එහෙම කිව්වා. හැබැයි මම නෑ ඒකෙන් සැලුන්නේ නෑ. මම දිගටම කරගෙන ගියා. දැන් මම ඉගෙන ගන්නෙත් මේ රජරට විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨේ. එතකොට මං ඒ පොඩි කාලේ නම් ආපු ආභාෂයම තමයි දැනටත් ඉස්සරහට යන්නේ. එතකොට ඊළඟට ලංකාව විතරනේ ලෝකේ මේ ඉස්සරහට අනාගතයේ තියෙන්නේ මේ තාක්ෂණේ. එතකොට මේ තාක්ෂණයේ ඉගෙන ගන්න නැතුව මේ යනවා කියන එක මේ ප්‍රයෝජනයක් නැහැ. අර අධ්‍යාපන කටයුතු වගේම මේ වගේ මේ විෂය බාහිර කටයුතු කරන එක ඉතාම වැදගත්. ඒ කියන්නේ අපේ ඉස්සරහ ජීවිතවලට.
දැනටම් කරපු දේවල් නෑ ඒනට ඉස්සරහට අපි විද්‍යාලය වෙනුවෙන් ලොකු වැඩකටයුතු ප්‍රමාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපිට මේ කටයුත්ත කරගන්න උදව් කරපු විදුහල්පතිතුමාටත් ආශිස සංගමයටත් මේ සඳහා උදව් කරපු නීලවදුර මිස්ටත් චන්න සර්ටත් මේ ඒ වගේම අපේ අම්මලා තාත්තලාටත් බොහොමත්ම ස්තුතියි මේ අවස්ථාව අපිට උදා කරලා දුන්නාට දැන් මේ ඉස්කෝලේ ඉන්න නංගිලා මල්ලටත් අපිත් එකතු වෙලා මේ තාක්ෂණය ඉගෙනගෙන රටට වැඩදායි මෙවැනි විශාල නිෂ්පාදන සංඛ්‍යාවක් කරන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා पुते आए ना डॉक्टर आए ना आप आए ना अदर
වෛද්‍යවරුන්ට රෝගීන් සමීපයට නොගොස් රෝග ලක්ෂණ පරීක්ෂා කළ හැකි පරිදි නිර්මාණය කර ඇති රොබෝ යන්ත්‍රයක් කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ උසස් පෙළ සිසුන් 3 දෙනෙකු විසින් නිර්මාණය කර තිබෙන අතර අද එය කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙත ලබා දීමට කටයුතු කළා.